അത് സാമാന്യ സമയേ തുൻവെനി ഇരുദിന പ്രമോത്തിനി അത് അപ്പി ദക്കിനവാ നെഹ്മിയാഗേ പൊതേ പലവിനി കിയവീമ തുല നെഹ്മിയാഗേ പൊതേ അട്ടവിനി പരിച്ഛേദേ ദഹവിനി വഗന്തിയട്ട് എനകൊട്ട് കിയനവാ സംവിധാനൻ വഹൻസേ കെരഹി പ്രീതിവീമ ഒബേ ശക്തിയവേ സംവിധാനൻ വഹൻസേ കെരഹി പ്രീതിവീമ ഒബേ ശക്തിയ ഇംഗ്ലീഷിൻ ഈട്ട് വളരെ ചുട്ടക്ക് ഇത്ര വെനസ് വകേ The joy of the Lord is the strength of His people. Deviyan vahanse apigena prasanna wenakota. Deviyan vahanse apigena preethi wenakota. Deviyan vahanse apigena mahimeta pat wenakota. Eka thamai ape shaktiya wenne. Ape balaya wenne kiyala apita prakasha karanawa. Ekaṭa deviyan vahanse apigena preethi wenne kohomada? දෙවියන් වහන්සේ අපි ගැන මහිමයටපත් වෙන්නේ. එතකොට කොහොමද මේක වෙන්නේ කියලා අද සවිශේෂය මේකට ඍජුව සම්බන්ධ වෙනවා. කොහොමද වෙන්නේ කියලා ලූක්තුමාගේ සවිශේෂයේ අද අපිට බොහොම පැහැදිලිව ප්‍රකාශ වෙනවා හතරවෙනි පරිච්ඡේදයේ. ජේසුස් වහන්සේ සිනගෝගයට ඇවිල්ලා ධර්ම සභාවට ධර්ම සභා මණ්ඩපයට ඇවිල්ලා යෙසායාගේ ග්‍රන්ථය පෙරලාගෙන ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා මම මම වරප්‍රසාදේ මම ආලේපිත තැනත්තා මං ආවේ මේ කොරුන්ව ඇවිද්දවන්න අන්ධයන්ට පෙනීම දෙන්න පීඩිතයන්ව මුදන්න මේ සිරගතවන්ව නිදහස් කරන්න දෙවියන් වහන්සේගේ වරප්‍රසාදේලත් වසර ප්‍රකාශ කරන්නට මේ වචන තමයි උන්වහන්සේ කියන්නේ එතකොට ජේසුස් වහන්සේ වෙනත් වචනයකින් කියනවා දෙවියන් වහන්සේ අපි ගැන ප්‍රසන්න වෙන්නේ දෙවියන් වහන්සේ අපි ගැන ප්‍රීති වෙන්නේ දෙවියන් වහන්සේ අපි ගැන මේ මහිමයටපත් වෙන්නේ අපි බොහොම පැහැදිලිව මේ සමාජ මෙහෙවර තුළ අපි ක්‍රියාත්මක වෙනකොට අන්ධයන්ට පෙනීම දෙන්නට කරුණව ඇවිද්දවන්නට පීඩිතවන්න මුදන්නට දෙවියන් වහන්සේගේ වරප්‍රසාදලත් වස ප්‍රකාශ කරන්නට අපි ඉදිරිපත් වෙනකොට දෙවියන් අපි කෙරෙහි ප්‍රසන්න වෙනවා. ඒ නිසා තමයි ජේසුස් වහන්සේට දේවතාත්තා කියන්නේ ඔබ මගේ ප්‍රියාදර ප්‍රේමණීය පුත්‍රයාණන් ඔබ කෙරෙහිම මම ඉතා ප්‍රසන්න වෙමි. ඒ ප්‍රසන්න වීම දෙවියන් ඒ ප්‍රීති වීම තමයි දෙවියන් වහන්සේගේ ප්‍රීතිය ජේසුගේ බලය වුණා ජේසුගේ ශක්තිය වුණා ප්‍රමාණ. මේ සම්බන්ධතාවය අපි අවබෝධ කරගන්නට ඕන අපේ ජීවිතේ. දෙවියන් මහිමයට පත් වෙන්නේ. එතකොට මෙහිම මේ දෙවියන්ව මහිමයට පත් වෙන්නේ මේ මේ මෙහිම නම් මේක කරන්න ඕනේ කොහොමද කියන කාරණාව අපිට දෙවිනි කියවීමේ ඉතාමත් ලස්සනට මේ ප්‍රකාශ කරනවා කොරින්තිවරුන්ගේ ලිපියේ 12 වෙනි පරිච්ඡේදයේ සිදු පාළුතුමා. කොහොමද කරන්න පුළුවන්? අපි ජේසුස් වහන්සේගේ ක්‍රිස්තු දේහයේ අවයවයන් බවට පත් වෙනකොට අපේ ස්වාමියාණන් නේ අපේ ක්‍රිස්තුවරයාණෝ වෙනකොට ඒ ස්වාමීත්වය තුළ ඒ දේහයට අපි සම්බන්ධ වෙනකොට අපි බද්ධ වෙනකොට ජේසුත් එක්ක අපි සම්බන්ධ වෙනකොට ඒ බද්ධ වීම තුළ අපි ඒ දේහයේ අවයවයන් වෙනකොට අපිට මහිමාන්විත ගෞරවාන්විත බවක් සමග ඒ ගෞරවාන්විත මහිමාන්විත බව දෙවියන් වහන්සේ තුළ ඇති කරන්නට අපිට හැකියාවක් ලැබෙනවා. එනිසා තමයි ශිදු පාවුලතුමා කියන්නේ බොහොම පැහැදිලිව එක එක්කෙනාට එක එක අවයවයන් වලට පැවරුණු එක එක භූමිකාවන් තියෙනවා. එක එක්කෙනාගේ එක එක්කෙනා මේ අවයවයන් වලට. එතකොට අතින් අපි ගන්නවා කරනවා අනේ ගොඩ කර වැඩ කරනවා දෙපයින් අපි ඇවිදිනවා දුවනවා. එතකොට මේ එක එක ඇස් වලින් අපි බලනවා කන් වලින් අපි අහනවා කටින් අපි කතා කරනවා හදවතින් අපි ආදරය කරනවා නේ හැම අවයවයකටම ඒකට ආවේනික වූ භූමිකාවක් තියෙනවා. එක්කෙනෙකුගේ භූමිකාව තවත් කෙනෙකුට ක්‍රියාත්මක කරන්න බෑ. ඒ වගේම තමයි ක්‍රිස්තු දේහය තුලත් එන්නේ එහෙමයි හැම කෙනාටම මේ දේහය තුල එක්තරා භූමිකාවක් එහෙම නැත්නම් අපි කියනවා ජොබ් රෝල් එකක් පැවරෙනවා
සමහර අය දේශකයින් සමහර අය සුව කරන්නන් සමහර අය යක්ෂාවචයන් දුරු කරන්නන් සමහර අය සංවිධායකයන් සමහර අය එතකොට මේ හැම එකක්ම එකතු වෙනකොට තමයි පූර්ණත්වයක් ඇති වෙන්නේ එනිසා එක අවයවයක් Tamange කාර්ය බාරය පැහැර හැරියොත් එතනදී ලොකු උත්පලවීමක් සිද්ධ වෙන්නට පුළුවන් මේ කාට ලස්සනයිනේ ප්‍රේමවන්තින් මේ මේ අපි ක්‍රිස්තු දේහයේ අවයවයන් හැටියට මේ දේහය ගොඩනගන්නට මේ දේහය පෝෂණය කරන්නට මේ දේහය ක්‍රියාත්මක කරන්නට මේ දේහය තවත් ජීවමාන කරන්නට අපි හැමෝගෙම දායකත්වය අවශ්‍ය වෙනවා එනිසා අපි හැම කෙනෙක්ම මේ මෙහෙවර සඳහා කැප වෙන්නට ඕන අපේ භූමිකාව මුලින් අපි අවබෝධ කරගන්නට ඕන ඔබ මේ දේහය තුළ ක්‍රියාත්මක වෙනකොට ප්‍රේමවන්තින් එනිසා අපේ පළවෙනිම නේ අපේ පළවෙනිම අරමුණ අපේ පළවෙනිම සිහිනය අරමුණ වෙන්නට ඕනේ දෙවියන්ව ප්‍රීතියට පත් කිරීම දෙවියන්ව මහිමයට පත් කිරීම දෙවියන්ට ප්‍රසන්න වීම and that itself becomes our power ඒක අපේ බලය බවට පත් වෙනවා අපේ ශක්තිය බවට පත් වෙනවා එනිසා අපි මේ අවයවේ සමාජිකයන් සහ අපේ භූමිකාව අපි අවබෝධ කරගමු අපේ භූමිකාව තුළ අපි ක්‍රියාත්මක වෙමු ඔබට පැවරිලා තියෙන මෙහෙවර ඔබ නොපිරිහෙලා ඉටු කරන්න ඔබට පැවරිලා තියෙන කාර්යය ඔබ නොපිරිහෙලා ඉටු කරන්න ඔබට පැවරිලා තියෙන වගකීම ඔබ පැහැර හරින්නට එපා ක්‍රිස්තු දේහය තුළ ක්‍රියාත්මක වෙනවා නම් මේ දේහය ගොඩනගන්නට පාරිශුද්ධත්වයේ රැකගන්නට ඔබයි මමයි කටයුතු කරන්නට ඕන ඔබට පැවරිලා තියෙන භූමිකාව ඔබ අවබෝධ කරගෙන මට පැවරිලා තියෙන භූමිකාව මම අවබෝධ කරගෙන කටයුතු කරනකොට ඔබ මම මේ දේහය ගොඩනගන්න කටයුතු කරනකොට සාමූහික අපි ප්‍රයත්නයක යෙදෙනකොට ප්‍රේමාන්විත තේජාන්විත බවක් මේ දේහයට ඇති වෙනවා ඒ තුළ අපි හැම කෙනෙක්ම පිරිපුන් පරිපූර්ණ මිනිස්සු බවට පත් වෙනවා එනිසා ප්‍රේමවන්තයනි අපි මේ සමාජය ගොඩනගමු අපි මේ සමාජ මෙහෙවර තුළ නියැලෙමු අපේ භූමිකාව අපි අවබෝධ කරගෙන මේ භූමිකාව තුළ අපි ක්‍රියාත්මක වෙමු ස්වාමින් වහන්සේගේ ආදරයත් එක්ක අපි ශක්තිමත් වෙමු බලවත් වෙමු නිකම්ම නිකම් අපි කිසිම තේරුමක් නැතුව ජීවිතේ ඔහේ කාලකන්‍නි විදිහට ගෙවා නොදම දෙවියන්ව සතුටු කරන්න දෙවියන්ට ප්‍රසන්න වෙන්න දෙවියන්ව මහිමයට පත් කරන්නට අපි ජේසුගේ දේහයේ ක්‍රිස්තුස් වහන්සේගේ දේහයේ අවයවයන් හැටියට ඒ ඒ දේහේ පාරිශුද්ධත්වය වෙනුවෙන් අපි කැපවෙමු ඔබට පැවරිලා තියෙන භූමිකාව අවබෝධ කරගෙන ඒ තුල දිවි හිමියෙන්ම කැපවීමෙන් ඉතාමත් ප්‍රසන්නව දෙවියන්ව මහිමයට පත් කරන්න කටයුතු කරන්න ඔබට නොමිලේ ලැබිලා තියෙන දේ නොමිලේ දෙන්න දෙවියන්ව සතුටු කරන්න ඔබ ඔබේ ශක්තිය ඔබ තව තවත් පරිපූර්ණ කරගන්න ආමෙන් සුබ දවසක් ජේසු පිහිටයි